අපේ විදේශ සංචිත 1950 ඉඳන් අද වෙනකොට තියෙන අඩුම තත්ත්වය අද ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ 50 ඉඳලා 1950 ඉඳලා, ඒ කියන්නේ අපේ සෙන්ට්‍රල් බැංකුව ඇති කරපු දිනේ ඉඳලා. මොකද ඔක මනින්නේ අපි ඒ සංචිත වලින් අවශ්‍ය ආනයන කොච්චර කලකට ගන්න පුළුවන්ද කියලා. සාමාන්‍යයෙන් මාස 3-4ක් තියෙන්න ඕනේ. හැබැයි දැන් සුමාන දෙකකටත් අඩු තත්වයකට වැටිලා තියෙනවා. කවදාක්වත් ඉතිහාසයේ මෙච්චර සංචිත වැටුණ අවස්ථාවක් නැහැ. ඉතින් ඒක ඓතිහාසික විශේෂයක පළමුවෙනි එක. හොඳයි. දෙවෙනි එක තමයි අපි ලෝකයේ ශ්‍රේණිගත කරන ආයතන තුලින් අපිව අර බ්ලැක්ලිස්ට් කියන තැනට දාලා තියෙනවා. ඒ කියන්නේ අපිට දැන් මූල්‍ය ආයතන වලට ගිහිල්ලා ණය ගන්න බෑ. ණය ගෙව්වට ණය ගන්න බෑ. හරි, එතරම් ශ්‍රේණිගත වීමෙන් පහළට වැටිලා තියෙනවා. මෙහෙම ශ්‍රේණිගත වීමෙන් පහළට වැටෙන අවස්ථාවක් නැහැ අපිට. මීට පෙර. හොඳයි. හරි, ඒකත් ඓතිහාසිකව විශේෂ තත්වයක්. අනිකුත් අර්බුදත් එක්ක සංසන්දනය කරද්දී, පෙර අර්බුද එක්ක සංසන්දනය කරද්දී මේක විශේෂ තත්වයක්. තුන්වෙනුවට අපේ ණයවලට ගෙවන පොලිය බැලුවම ඒක මනින්නේ රජයේ ආදායමට සාපේක්ෂව 70%කට ඉහළ ගිහිල්ලා. දැන් මේක ලංකාවේ ඉතිහාසයේම තියෙන ඉහළම ඉලක්කය විතර නෙමෙයි, අපි දන්න විදිහට ලෝකයේම තියෙන ඉහළම තමයි. ඒ කියන්නේ අපි රුපියලක් ගත්තොත් 70%ක් ණය ගවන්න තියෙනවා. ණය නෙමෙයි, ණය පොලිය විතර. ණය පොලිය විතරක් ගවන්න තියෙනවා. හරි, ඒකට හිතන්න ණය ගවන්න ගියාම තවත් වෙනවා. හැබැයි අනිත් වැඩ කරන්න ගියාම තවත් වෙනවා. ඉතින් මේ වගේ විශාල පොලි බරක් ආදායමට සාපේක්ෂව කවදාකවත් ලංකාවේ ඇති වෙලත් නැහැ. මීටිසල් ලෙබනන් රාජයේ මේ 70%කට ගිහිලා තිබුණා 2019. 2020 අපි 70%ට ගියා. ඒක තමයි තුන්වෙනි එක. හතරවෙනි කාරණාව තමයි අපේ ණය බර දළදේශීය නිෂ්පාදනයට සාපේක්ෂව 24%කින් ඉහළ ගියා අවුරුදු දෙකක. ඉතින් අපි මම ණය බර කියලා කියන්නේ මධ්‍යම රජයේ විතර නෙමෙයි, රජයේ ආයතනවලත් මධ්‍යම රජයෙන් අර සවරින් ගැරන්ටි කියලා දීලා තියෙනවා. ඔක්කොම එකතු කරාම රජය ගෙවීමට බැඳී ඉන්න ණය ප්‍රමාණය දළදේශ නිෂ්පාදනයට සාපේක්ෂව 120%කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. 24%කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. මෙච්චර ඉහළ ගියපු වතාවකුත් නැහැ, මෙච්චර ඉහළට ගිය වතාවකුත් නැහැ. ඉතින් මේ හතරම ඇත්තම සුවිශේෂ අර්බුදාකාරී තත්ත්වයක්. දැන් මේ එකක් හරි තිබුණා නම් ඇත්තම මේක විශේෂ ප්‍රශ්නයක් කියලා හඳුන්වන්න පුළුවන්. හතරම එකට තියෙනකොට අපි හිතන්න අමාරුයි පෙර කරපු දේවල් වලින් මේ උත්තර හොයන්න පුළුවන් කියලා.